කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනෝතු ප්‍රථමයෙන් සිරස්තල වසර 800කට පසු බ්‍රහස්පති සෙනසුරු සුසංයෝගය ආරම්භේ මෙරට කොවිඩ් ආසාදිතයින් 35600 ඉක්මවයි අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 200ක් පුරා පස්වසරක් ආපස්සට ගිය රට ගොඩනැගීමට සියලු දිනාගේ සහාය අවශ්‍යයි. අගමැති මධ්‍යම අධිවේගයේ තෙවන අධිරේ වැඩ ආරම්භ වින් කියයි. වත්මන් රජය බලයට ගෙන 69 ලක්ෂය රැවටීමට ලක් වෙලා විපක්ෂ නායකවරයා පවසයි. මත්පැන් නිෂ්පාදන බලපත්‍ර ලබා දීමේ උත්සාහයට ජවිපෙන් දැඩි විරෝධය. ප්‍රතිවෙන් දේශීය පුවත් වසර 800කට පසු බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහ සුසංයෝගය මේ දිනවල බටහිර අහසේ දර්ශනය වන අතර මෙහි සුපැහැදිලි දර්ශනය එළඹෙන 21 වනදා දැකගත හැකි බව තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයින් දෙදෙනෙකු වන බ්‍රහස්පති ග්‍රහයා සහ සෙනසුරු ග්‍රහයා එකිනෙක සමීප වන දුර්ලභ අවස්ථාවක් බටහිර අහසේදී ලබන 21 වනදා රාත්‍රියේ දැකගත හැකි වනවා. තාරකා විද්‍යාඥයින් පවසන්නේ වසර 800කට පසුව තරුවක් ලෙස දිස්වන මෙය නත්තල් තරුව නැතහොත් බෙත්ලෙහෙම් තරුව ලෙස නම් කර ඇති බවයි. නත්තල් සමය ආසන්නයේදී මෙම ග්‍රහ වස්තු දෙක මීට පෙර පෘථුවියට සමීපව ඇත්තේ 1226 වසරේදී. යලිත් මෙවැනිම අවස්ථාවක් 80 වසරේදී දැක බලා ගැනීමට අවස්ථාව හිමිවනවා. වසර 397කට පසු නැවතත් ඉතාම විරල ග්‍රහ සුසංයෝගයක් දෙසැම්බර් මාසයේ 21 වෙනිදා රාත්‍රී සිදු වෙනවා. මෙය බොහෝ දෙනා නත්තල් තරුව වශයෙන් හඳුන්වනවා. ඒට හේතුව සෙනසුරු සහ බ්‍රහස්පති කියන මේ යෝධ ග්‍රහයන් දෙදෙනා ඉතාම ලං වෙනවා. ඒ ලං වුණා පම එක තරුවක් වගේ පේන්නටත් ඉඩ තිබෙනවා. මෙවැනි ලංවීමක් මීට පෙර සිදු වුණේ වර්ෂ 1623 ජූලි මාසයේ 15 වෙනිදා. ඉතින් මේ විරල අවස්ථාව නැරඹීම සඳහා වඩාම සුදුසු වන්නේ මේ දිනවල ඉඳලා දර්ශනය වුණත් 21 වෙනිදා ඉතාම කිට් වෙනවා. ඉර බැස ගියාට පසු විනාඩි 30කට විතර පසුව බටහිර අහස තරමක් නිර්තීතිකට වෙන්නට හිස හැරූ විට ඔබට දැක ගන්නට පුළුවන්කම තිබෙනවා මේ ග්‍රහ සුසංයෝගය. මේ ග්‍රහ ලෝක දෙක පස්වරු 8:14ට බැස යනවා. ඒ නිසා සුදුසුම වෙලාව තමයි පස්වරු 6:30 7:30 අතර වේලාව. TV එකකින් බැලුවට කිසිම වරදක් නැහැ. ඉතින් අහස පැහැදිලිව තිබුණොත් ඔබට මේ චමත්කාර ඉතාම විරල දසුන දැක ගන්නට පුළුවන්. අද දින තවත් කොවිඩ් මරණ 6ක් පිළිබඳව වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 171 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර නව කොරෝනා ආසාදිතින් 495 දෙනෙක් අද දින වාර්තා වූ අතර ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 36500 සීමාව ඉක්මවා ගියා. COVID-19 වෛරස් ආසාදනය වූ ආසාදිතයෙකු පිවිසි හැට නගරයේ නිමියඳුම් වෙළඳසැලක් සහ පාවහන් වෙළඳසැලක් අදපසුරුවේ තාවකාලිකව වසාදැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවරගෙන තිබුණා. පොගොඩ කුමාරිමුල්ල ප්‍රදේශයේ සිදු කළ PCR පරීක්ෂණ 186කින් පුද්ගලයන් 15 දෙනෙකුට වෛරස් ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. ඒ හේතුවෙන් එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමටයි සෞඛ්‍ය අංශය පියවරගෙන තිබුණේ. මෙතර තල්දුව සතිපොල ආශ්‍රිතව කොරෝනා රෝගීන් 18 දෙනෙකු හඳුනා ගැනීමත් සමග තල්දුව ග්‍රාම නිලධාරී වසම අද දහවල් 12 සිට නැවත දෙනුම් දෙනතුරු වහම හුදකලා කිරීමට දෙහිඔවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර තිබෙනවා. බස්නාහිර පළාතින් පිටවන පුත්කලින් සම්බන්ධයෙන් සිදු කරන අහඹු ප්‍රතිදේහ පරීක්ෂණ හෙවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අද දිනේදීත් සිදු කරනවා. ඒ අනුව අද දින කොළඹ පුත්තලම මාර්ගයේ කොච්චිකඩී ප්‍රදේශයේදීත් හයිලෙවල් මාර්ගයේ සාලාබු ප්‍රදේශයේදීත් සහ නුවරපාරේ නිට්ටඹු ප්‍රදේශයේදීත් මෙලෙස අදාළ පරීක්ෂණ කටයුතු සිදු කළා. ඊයේ දින මෙම වැඩසටහන ආරම්භ කරන අතර එහිදී පරීක්ෂණ 451කින් පුත්කලින් 5 දෙනෙකු කොරෝනා ආසාදිතින් බවට හඳුනා ගැනුණා. තවත් දසතියක කාලයක් මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට
බලපොරොත්තුවන බවයි සෞඛ්‍ය අංශය ප්‍රකාශ කළේ. මේ අතර කොස්ගම ප්‍රදේශයේ අහඹු ඇන්ටිජන් පරීක්ෂණ කටයුතු සිදු කරන ස්ථානයේ පැමිණි පුද්ගලයෙකු සෝ කැමැත්තෙන්ම ඇන්ටිජන් පරීක්ෂණයකට යොමු වී තිබෙනවා. අදාළ පරීක්ෂණයේදී තහවුරු වුණේ ඔහුටද වෛරසය ආසාදනය වී ඇති බවයි. අදාළ පුද්ගලයා සිතවක අපනයින සැකසුම් කලාපේ කර්මන්ත ශාලාවක සේවය කරන අයෙකු වන අතර ඔහු රුවන්වැල්ල රත්තරගල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. महानूर कोलंब मार्गे दंगोवीट प्रदेश सिदुकल आहंबू रैपिड एंटीजन परीक्षा वेंद अद दिन कोविड आसादिते को तहुरु वी तिबुना कोलंब सिट महानूर दक्वा दहवने वु बस प्रतेक अदाल आसादित पुत्कल्या गमन करते बेनवा कोविड-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් සෞඛ්‍ය නීති රීතිවලට අනුගත වෙමින් මෙවනතෙක් සංචාරකින් සඳහා වසා ඇති මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලුම කෞතුකාගාර හෙට සිට දේශීය සහ විදේශීය සංචාරකින් සඳහා පෙර පරිදි විවෘත කරනු ලබන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් ජේෂ්ඨ මහාචාර්ය පුරාවිද්‍යාඥ ගාමිණී අධිකාරී මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. 2015 වසරේ සිට වසර 5ක් ආපසුට ගිය මෙරට සංවර්ධනයේ යලි නගා සිටීමට මහා සංගරත්නයේ මෙන්ව ජනතාවගේද සහය අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එයද පෙරවරුවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ ඉදිකිරීම කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් මැදම අධිවේගී මාර්ගයේ තුන්වන අදියර ලෙස පොතුහැර සිට ගලගෙදර දක්වා දිවෙන මාර්ගය ඉදිකිරීමේ කටයුතු අද දින ආරම්භ වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි මුල්කල් තැබීමේ කටයුතු අද පෙරවරුවේ සිදු කෙරුණේ කුරුණෑගල පොතුහැර වදාකඩ මාර්ගයේදී. මෙම අවස්ථාවට මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සහ රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසායන මහතුරු නැතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. මෙතන මේක අපේ වක් අලක ඉඳලා තිබිච්ච සීනියක් කියලා කිව්වත් නිවැරදි. මම හිතන්නේ කඳ උඩරට ගියාම හැමදාම සියලු දේශපාලඥයෝ මගෙන් අහන්නේ කවදද අපිට අධිවේගී මාර්ගය ලැබෙන්නේ කියලා. ඉතින් ඒ අධිවේගී මාර්ගය අපිට දැන් බලාපොරොත්තු තියාගන්න පුළුවන්. අද ආරම්භ වෙලා අවුරුදු කීපයක් ඇතුළත අපිට ඒ කාර්යය ඉටු කරන්න පුළුවන්කම ලැබෙවි. ඒකේ සම්පූර්ණ වගකීම අරගෙන පාර රජයෙන් හදන්න සූදානම් වෙලා තියෙනවා. ඉතින් මේක වැදගත් වෙනවා. මොකද අපි මෙවැනි බාහිර දූර කාර්යයක් සාමාන්‍ය ගරේ පිටරට කොන්ත්‍රාත්කාරයෝ. ඊට පස්සේ එහෙම නැත්නම් ලාංකික කොන්ත්‍රාත්කරුවන් දැන් කෙලින්ම අපිම රජයේම මේ අධිවේගී මාර්ගය හැදීමේ වැඩපිළිවෙල කරන්න සූදානම් වෙලා තියෙනවා. පසුගිය අවුරුදු කාලය තුලදී බලයට පත් වෙලා මේ රටේ විශාල වෙනසක් ඇති කරා. අවුරුදු ගණනාවක් තිබිච්ච යුද්ධය අපි අවසන් කරා. රටේ සංවර්ධනය අපි ආරම්භ කරා. පස් අවුරුද්දක් පස්සට ගිය සංවර්ධනය 2015 ඉඳලා 20 වෙනකම් අවුරුදු 5ක් නැවතිච්ච ගමන අපි ඉදිරියට යන්න ඕන. ඒක තමයි අපිට දැන් තියෙන ලොකුම කාර්යය. ඉතින් මේ தත්ත්වය අපි උදා කරන්න නම් අපි සියලු දෙනාගේ සහාය අපිට අවශ්‍යයි. රටේ ජනතාවගේ සහාය අපිට අවශ්‍යයි. මහා සංගරත්නයේ සහාය අපිට අවශ්‍යයි. 2015 අපේ ජනතාව යහපාන ගිනාවේ බොරුවලට අහු වෙලා රටක් වට නායකක පරද්දල ගෙදර ඇරිය. යුද්ධය අමතක කරුවා, ආර්ථික ජයග්‍රහණ අමතක කරුවා, රටේ වෙච්ච සංවර්ධන අමතක කරුවා, මනුස්සකම අමතක කර සමාජයක් එදා බිහි කරුවා විවිධ නායකයෝ. අන්තිම කොට සිද්ධ වුණේ චීනයට දෙවණියන අතිවිච ආර්ථික වර්ධන වේගය ඉතාමත්ම දක්ෂ ලෙස. මං හිතන් ජීවිතේ ඉස්කෝලේ ගියේ නැති ළමෙක්ටවත් ඒ ආර්ථිකය අපි හැමෝටම අවුරුදු 4කින් වටන්න බෑ. ඔවුන් එක වැට්ටුවා, එක විනාශ කෙරුවා. ඊළඟට ඔවුන් දූෂණය ගැන කතා කෙරුවා. පාර පිට පහර දුන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට විතරක් නෙවෙයි පවුලේ සමාජිකයන්ට සහ ඇමති මණ්ඩල රටයි ජාතියයි ආරක්ෂා කරපු නායකයා හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කවදාකවත් මේ රටේ ජනතාවට අමතක වෙන්නේ නැහැ කියන එක මම මෙලදී මතක් කරන්න කැමැති. වත්මන් රජය බලයට ගැනීමට ඡන්දය ලබා දුන් 69 ලක්ෂයක ජනතාව අද වන විට රැවටීමට ලක්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද මහියංගනේ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සමගි ජනබලවේගයේ විසින් සංවිධානය කරනු ලබන දිනමු කමිටු පිහිටුවීමේ වැඩසටහනට සමගාමීව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මහියංගනේ ගොවි ජනතාව හමු වූ අතර එහිදී ඔවුන්ගේ ගැටළු පිළිබඳව සංවාදශීලී හමුවක් පවත්වනු ලැබුවා. ඔහුගේ ජනාධිපතිවරණයේදී ඕරෝ වේවා කෘෂි උපකරණ හෝ වේවා ගොවි ජනතාව මුහුණ දෙන විවිධ කරතැබ්බයන් හෝ වේවා මේ හැම දෙයකම ෂණික විසඳුම් කාර්යක්ෂම විසඳුම් තිබෙන කණ්ඩායමක් හැටියට තමයි අපේ ප්‍රතිවාදයෙන් ජනතාව අතරට ආවේ. ඉතින් ඇත්තම කතා කරනවා නම් අද රටේ සත්‍ය කුමක්ද? 69 ලක්ෂයේම රැවටිලා 69 ලක්ෂයකගේ වරම නිසා
लक्ष देशी विस्कट आसन रटे पूर्वश्यन सीरुदेनाम अनाथ वेल अयाले अन रटक बवट अद रट पत्ते विधुली वेट क्रियात्मक पुरसारम दिडुवट ए क्रियावट नंगवन्नट वसरक गत वेला मे रजयट हेगियावक लबिलने भूम कणगाटुवे कियन्न वन अली रक्षित वन अलिंगे सुपुरुदु गमन मार्ग ए सियल्लक्म देशीय विदेशीय बहुजातिक समागम वलट देशपालन गोल बाल इंट स्वच्छ मुदलकट मे महवेली इलं तुट्टु देकट विघिनीम पिलिवंद मंग अहन्न कैमति ए क्रियाव देश प्रेमित देश द्रोहित कियन कारण තීරණාත්මක ඉදිරි වසර තුලදී මෙරට සංවර්ධන කටයුතු යහපත් මාර්ගයට ගමන් කළහොත් සෞභාග්‍ය දැක්මේ ඉලක්ක සපුරා ගත හැකි බව ආර්ථික පුනර්ජීවනයේ සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ ගම සමග පිළිසඳරක් තුලින් වැඩ සමග යලි ගමට ජාතික වැඩසටහනේ සබරකම පළාත් සාකච්ඡාවට එක් වෙමින් මේ සියලු කටයුතු සාර්ථක කරගන්න නම් අනිවාර්යයෙන්ම අපි මේ කොවින් වසංගතයෙන් මිදෙන්න ඕන අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි පළවෙනිදාට ඉස්සෙල්ලා මේ දිස්ත්‍රික්ක දෙකේ එකම ආසාදිතයක් නැති වසංගතය සම්පූර්ණයෙන් නැති පළාතක් හැටියට නම් කරගන්න පුළුවන් වෙයි කියලා එහෙම වුණොත් අපිට පුළුවන් වෙයි අපේ මේ රට ඊටාම වේගෙන් දියුණු කරන්න ඉදිරි වර්ෂය තමයි අපේ තීරණාත්මක වර්ෂය හැටියට අපිට හිතන්න පුළුවන් අපි ඔල්ලෝසු බට්ට මැද ඉන්න වගේ නරක පැත්තට ගියොත් රට විනාසයි හරි පැත්තට ගියොත් සෞභාග්‍යමත් රටක් බවටපත් කරන්න පුළුවන් පාර්ලිමේන්තු ඡන්දයකින් බලයට පත්වීම පමණක් නොව පුරවැසියන්ට අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය තහවුරු කිරීමද ප්‍රජාතන්ත්‍රවාදී රටක අවශ්‍යතාවයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් බාකර් මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවේදී පාලනයක් ප්‍රජාතන්ත්‍රවාදී රටක තියෙන්න ඕනේ. ඒ සංවේදීකම අද මේ පාලනය තුල අපි දකින්නේ නැහැ. පෞගේද බන්ධනාගාරයේ සිදුවෙච්ච සිදුවීම් දිහා බලන්න. ජීවිත කීයක් විනාශ වුණාද? ඊයේ සිදුවෙච්ච තව සිදුවීමක් මොරටුවේ අර පදික වේදිකාවල වෙළඳාම් කරලා ජීවත් වෙන දුප්පත් මිනිස්සුන්ව පොලිසිය ලව්වා බලෙන් අරගෙන ඒ ගෙනිච්ච ආකාරය මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? සංවර්ධනය කියන්නේ මේ නගර ලස්සන කරන එක නෙමෙයි. මිනිස්සුගේ ජීවිත ලස්සන කරන එක. ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියලා කියන්නේ පාර්ලිමේන්තු ඡන්දයක් පවත්වලා ඡන්දෙන් බලයට තේරීපත් වීම පමණක් නෙමෙයි. ඒ පුරවැසියන්ට අදහස් ප්‍රකාශ කරන නිදහසක් තියෙන්න ඕනේ. රටක පාලකයෝ කියන්නේ රහත් වෙච්ච මිනිස්සු නෙමෙයි, සෝවාන් වෙච්ච මිනිස්සු නෙමෙයි. කොච්චර සත්භාවයෙන් වැඩ කළත් අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඒ අඩුපාඩු පෙන්වලා දෙන්න ජනතාවට තියෙන අයිතිය අපි ඉහලින් සලකන්නට ඕනේ. අපි වැදගත් ආගම් වලින් පෝෂණය වෙච්ච සමාජයක්, ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් අවුරුදු ගාණක් තිස්සේ රැගත් සමාජයක්. ඒ වටිනාකම් වලින් පෝෂණය වෙච්ච පාලකයෝ හැටියට වැඩ කරන්න. පසුගිය කාලයේ රට තුළ දැඩි ආන්දෝලනයකට ලක් වූ මාතෘකාවක් බවට පත් වුණා මත්පැන් නිෂ්පාදන බලපත්‍ර ලබා දීමේ උත්සාහයක් පිළිබඳ පුවත. රජයේ මෙම උත්සාහයට දැඩි විරෝධය පළ කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. මතින් තොර රටක් නිර්මාණය කරන්නට විවිධ උත්සාහයන් ගත්තත් ඒ අතරතුර ඇතැම් වගකිව යුත්තන්ගේ ක්‍රියා මෙන්ම වගකිව යුතු පුද්ගලයන් නිසි ලෙස සිය කාර්යයන් ඉටු නොකිරීම නිසා අපේ රටේ දිනෙන් දින මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යමින් පවතිනවා. මේ හරහා ජනතාවට මෙන්ම රජයට සිදුවන විනාශය අගතිය සහ පාඩුව පිළිබඳව පාර්ලිමේන්තුවේදීද දැඩි ලෙස වාද විවාද පවා ඇති වුණා. AA බෝතල් රා නිෂ්පාදනාගාරයට අදාළ අනුමත ධාරිතාවයේ වසරින් වසර වෙනස් විය හැකිය. එම දත්ත සුරාමතු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මගින් සිද්ධ කරනු ලැබේ. ගරු රාජ්‍යමත්තුමනි ලීටර් 50ක් 100ක් 1000ක් වගේ වැඩිවීම වෙන්න පුළුවන්. 60000ක් 30000ක් එහෙම තමයි අහුවෙන්නේ. තියෙන ඕන ප්‍රමාණයට වඩා 60000ක් වැඩියි. ඒතකොට ඒකෙන් පේනවා යම් කිසි නැති දෙයක් නිෂ්පාදනය කරන. මෙහිදී විශේෂයෙන් අනාවරණය වූ කරුණු බවටපත් වුනේ මත්පැන් නිෂ්පාදන බලපත්‍ර දෙකක් කඩිනමින් නිකුත් කිරීමේ සූදානමයි. හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරල් ඒ බෝදරගම මහතාද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව මත්පැන් නිෂ්පාදන බලපත්‍ර ලබා නොදෙන බවයි. මේ අතර මත්පැන් නිෂ්පාදන බලපත්‍ර මෙන්ම රටේ අලුත් මාතෘකාවක් නිර්මාණය කළ මාංශ සැකසුම් කර්මාන්ත ශාලාව පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රශ්න කළා.
මේ වෙනකොට හිතවතෙකුටත් අනිත් පැත්තෙන් දැනට තියෙන ඉස්පිරිතු ගෙනලා බෝතල් කරන සමාගමකට තව වටේකින් ඉස්කාගාරයක් ඇති කරලා අරක්කු මෙහි හදලාම නිෂ්පාදනය කරන්න කියලා ලයිසන් දෙකක් දෙන්න හදනවා. ඉස්කාගාර හදන්න දාන්න ලයිසන් දෙනවා, මස් කඩ දාන්න ලයිසන් දෙනවා. මේ රට අද ජනතාවට කියපු දේවල් කරන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. මත් වතුරනේ මේ පොවන් හදන්නේ. මට හිතෙන මේ වගේ මත් පැන් වෙන්න ඇති. නැත්තම් මත් පැණි වෙන්න ඇති බෝතල් කරන්න හදන. ඒක නිසා තමයි යාළුවන්ට තවත් ඉස්කාගාර දෙකක් දීලා හදලා මේ රට අද මත් කුඩු මත් දවිය වලින් පුරෝමින් තියන්නේ යන්නේ. මෙරට කහ වගාව ප්‍රවර්ධනය වෙමින් පවතින බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ඒ ගාන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී දැන් මෙරටේ කහ වගාව ප්‍රවර්ධනය වෙමින් තිබෙනවා. ඒ හරහා අපිට වාර්ෂිකව මෙරටින් පිටරට ඇදී ගිය රුපියල් කෝටි 150ක පමණ විදේශ විනිමය ඉතිරි කර ගැනීමේ හැකියාවක් ලැබිලා තිබෙනවා. දැන් අප සතුව තිබෙනවා සමහර වෙළඳ පොළට ඉදිරිපත් කරලා තිබෙන සහ මහාමග විකුණන කහ මේ අල ඉතාම ලාභාල අවදීදී ගලවලා තිබෙනවා. මොකද විශාල මුදලක් ලැබෙන නිසා. ඒ හරහා අපිට ගැටලු දෙකක් මතුවෙන එකක් තමයි ගොවියාට ලබා ගන්න පුළුවන් සම්පූර්ණ ආදායම මගහැරලා යනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් අපිට බීජ සඳහා අවශ්‍ය නිෂ්පාදනය මේ වතාවේ කරගන්න අපහසු වෙනවා. ඒ නිසා අපි ඉතාම ගෞරවයෙන් සහ ආදරෙන් වගා කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. කහ මාස 9ක් පමණ කාලයක් ගත වෙනවා හොඳින් අල මෝරලා අවශ්‍ය ප්‍රමාණයට වැඩෙන්නට. ඒ නිසා ඊට පෙර එක ගලවන්නට එපායකින් ඉල්ලීම අපි කරනවා. හැමුණත් අපිට මේක වගාවක් හැටියට වඩාත් හොඳින් ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. මෙතර ජාතියේ අවශ්‍යතාවයක් වැති ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය තුන්වසක් තුල සකස් කිරීමට පියවර ගන්න බව අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා සඳහන් කළා. අදහස් සියල්ල සැලකිල්ලට අරගෙන කඩිනමින් මේ ජාතික ප්‍රතිපත්තිය සකස් කළා අවසන් කරන්න. ඉතින් ඒ නිසා මේ සඳහා අපිට කාලවකවානුවක් නියම කරලා අපිට පුළුවන් වෙයි මම හිතන්නේ මේක කඩිනමින් සකස් කළා අවසන් කරන්න. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් හරියට මේ අතුරු යනවා වගේ වැඩක් මේ ආණ්ඩුව කරන්නේ. ලෝකෙන් සංචාරයක් වෙන එක නතර වෙලා තියෙනවා. ආදායම් මාර්ග අඩු වෙලා තියෙන අවස්ථාවක වුණත් තමුන්නාසලාගේ සුබ සාධනෙ පිළිබඳව පොටාබේ රාජපක්ෂ මහත්මයාගේ රජය වැඩකටයුතු කරන බව ප්‍රකාශ කරන්න කැමතියි. දැන් ඊයේ පෙරේදා කණියක් ගැන කතා කළා. ඉතින් ඒක මං හිතන්නේ දේශීය වෙදකමට සාර්ථක පිළිතුරක් කියලා අපි රජෙන් ඉල්ලා සිටිනවා. මෙම කොවිඩ් වසංගතය වැළැක්වීම සඳහා නිසි ක්‍රියාමාර්ග ගන්න. එන්නත රටට ගෙන්වීම සඳහා වැඩ පිළක් ක්‍රියාත්මක කරන්න. ඒ වගේම මේ රටේ ජනතාව මේන් මුදවා ගැනීම සඳහා වැඩ පිළක් කරන්න. මේ රටේ එළ වෙදකම පිළිබඳව එළ අභිමානයේ පිළිබඳව විවේචනයට ලක් කරේ එක්සත් ජාතික පක්ෂෙත් සමගි බලවේගයත් අද ඊයේ නෙවෙයි. ඔය කියන කණ්ඩායම හැමදාම හෙළය පිළිබඳව හැල්ලුවට ලක් කරපු කණ්ඩායම. වැණිය බැරල් එකකට දාලා වෙදා බැරල් එකකට දාලා මූණිය තියලා යන ගහන්න ඕනේ. එතකොට තමයි කොරෝනා හොදවෙන්නේ රටට. එකම පිළියම හැටියට මම දකින්නේ එච්චරයි. ඒව නැතුව අපේ මිනිස්සු බිල්ලට දෙන්න බෑ. පැණි ඉස්සරහට දාගෙන ගිහිල්ලා ආණ්ඩුවට දැන් පැණි බේරෙන්න පටන් ගන්න තියෙනවා. තලගොයා කවරගොයා කරන්නත්, කවරගොයා තලගොයා කරන්නත් බොහෝම පහසු කණ්ඩායමක් තමයි අද අපේ රටේ ඉන්නේ. ඉතින් රටේ ජනතාව නම් දන්නවා ජනාධිපතිතුමා කවුද, රජය ගන්නේ මොකද්ද, ඒ ප්‍රතිපත්තිය මොකද්ද කියලා. ආයෙයෙන් ඉදිරිපත් කරලා තියෙන සියලුම ඉලක්කම් ඉලක්කම් විද්‍යාවක් කියන සමහර අය ඒගොල්ලොන්ට ඉලක්කම් විද්‍යාව දන්නේත් නැහැ, මොන විද්‍යාව දන්නේත් නැහැ. අන්තිමට ගැල විද්‍යාව තමයි තිබුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ දැන් ආණ්ඩුවෙන් කෙනෙහිලිකම් තියනවා කියලා. ඇයි මේ නාහෙන් අඬන්නේ? පොදු ජන පෙරමුණේ කිහිලිකරුවක් වෙන්නේ නැතුව කෙලින් තීන්දුව ගත්තනම් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණයෙන් එකට එකතු වෙලා ඉන්නවා. අපි ඕවා දැක්කා අවුරුද්දකට එකමාරකට විතර ඉස්සෙල්ලා. මුලදී වවුනිකුලම වැවට කැබ්‍රතියක් පෙරලීමෙන් වයස අවුරුදු 12ක පිරිමි දළුවෙක් අදපස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මුලදී මල්ලාවිය වවුනිකුලම වැව් බැම්ම මතින් ගමන් කළ කැබ්‍රතියක් එම වැවට පෙරලීමෙන් අදපස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් කැබ්‍රතිය ගමන්ගත් වයස අවුරුදු 12ක පිරිමි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර එම දරුවාගේ පියා සහ තවත් දැරිවියක් අතුරුදන් වෙ ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. කැබ්‍රතිය ගමන්ගත් තවත් දරුවෙක් අනතුරින් දිවි ගලවාගෙන ඇති බව පොලිසිය සඳහන් කළා. අතුරුදන් වුවන් සොයා පොලිස් විමර්ශන ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මල්ලාවි පොලිසිය විසින් මෙහෙයවනු ලබනවා. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් අනුරාධපුර පාදෙනිය ප්‍රධාන මාර්ගයේ තලාව දැවගබඩාව අසලදී මෝටරයක් පාපෙදියක ගැටීමෙන් ඊයේ රාත්‍රියේ අනතුරක් සිදු වුණා. මෙම අනතුරින් පාපෙදියේ ගමන් කළ තලාව තම්මැන්නාව ප්‍රදේශයේ පදිංචි සිවුදරු මවක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
රාජාංගනීය තඹුත්තේගම ප්‍රධාන මාර්ගයේදී වෑන් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී ඇති අතර එම ලොරි රථයේ පිටුපසින් පැමිණ යතුරු පැදියක්ද ගැටී තිබෙනවා. අනතුරින් යතුරු පැදියේ ගමන්ගත් කාන්තාවන් දෙදෙනා තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුරට හේතුව ලොරි රථයේ රියදුරාගේ නොසලකිලිමත් රියදාවනයේ බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. උණවටුන රූමස්සල කන්දේ පිහිටි සමුද්‍රගිරි විහාරස්ථානයේ වැඩ සිටි 17 වැනිදී සාමණේර ස්වාමින් වහන්සේ නමක් අද අලුයම අපවත් වී තිබෙනවා. එම සාමණේර හිමිනම ඇදවැටි අපවත් වී ඇති බව එම විහාරස්ථානයේ හිමිනමක් විසින් හබරාදුව පොලිසියට ප්‍රකාශ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ විද්‍යාලීය සභාවේ 27 වන වාර්ෂික සැසිවාරය ඊයේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. සෞඛ්‍ය ශිෂ්ටාචාර පරිපාලන කටයුතුවලදී සහ වත්මන් COVID-19 මර්ධන වැඩපිළිවෙලේදී වෛද්‍ය පරිපාලකයන් විසින් ලබා දෙන සහාය තමන් අගය කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළේ. රාත්‍රී පුවත් විකාශය අවසන්. යළි තොමේ මූහෙට උදැසන 6ට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.